මගේ ප්‍රේමන්ත අම්මේ තාත්තේ පුතේ දුවේ ගින්නෙන් උපන් දරුවන්ගේ මේ වැඩසටහන තුල දැන් අපි කතා කරමින් සිටින්නේ සුදු පාවලුතුමා ජෙරුසලමේ සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාවට මුහුණ දුන්නු ආකාරය ගැනයි. මම පළමුව ඔබට කියා දෙන්නට ඕන මොකක්ද මේ සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාව කියන්නේ මොනවද ඒ තුලින් කළේ කවුද මේකේ හිටියේ කියලා. මේ ඉස්සෙල්ලත් මම ඔබට ඒ ගැන දැනුවත් කළා. නමුත් නැවතත් ඔබගේ මතකයේ අලුත් කරන්නට සහ මේ ඊළඟ පියවරට යන්නට ඉස්සර වෙලා ඒ කටයුතු ඒ දේ පිළිබඳ යම් අවබෝධයක් අපිට ලබා තිබිය යුතු නිසා දැනගෙන තිබිය යුතු නිසා මම නැවතත් ඒ ගැන ඔබට කතා කරන්නම්. සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාව කියන්නේ ජෙරුසලමේ යුදෙයා ධර්මය තුළ තිබුණා වූ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ කවුන්සිලයක්. දැන් මේ සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාවෙන් තමයි යම් කිසි පුද්ගලෙක් යුදා ධර්මයට විරුද්ධව යම් ආකාරයක කටයුත්තක් අකටයුත්තක් කරනවායි කියලා දැනගත්තොත් කාර්ය ඒ පුද්ගලයා පිළිබඳව විනිශ්චය කිරීමේ හැකියාව සහ දඬුවම් දීමේ හැකියාව තිබුණේ. දැන් ඔබට මතක ඇති ගෙත්සමනියේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වල්ලගත්තම ඒ රාත්‍රියේදීම රැගෙන එන්නේ සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාවටයි. ඒ සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාවේදී තමයි පළමුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව නඩුව අහන්නේ. නමුත් මේ සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාවේ හිටිය පූජකවරු, පරිසිවරු, සදිසිවරු ඔවුන්ට ඕන වුණා ජේසුව කෙලින්ම මරලම දාන්නට. සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාවට කෙනෙක්ව මරණයටපත් කිරීමේ හැකියාව තීන්දුව දීමේ හැකියාව තිබුණේ නැහැ. යුදා ධර්මයට විරුද්ධව යම් කිසි අකටයුත්තක් කරලා තියෙනවා කියලා දැනගත්තෝ තියෙන විනිශ්චය කරලා නඩුව අහලා විවිධ දඬුවම් පැමිණවීමේ කටුවටුණු පැලදවීමේ කසපහර දීමේ වැනි දඬුවම් පැමිණවීමේ හැකියාව විතරයි තිබුණේ. මරණය තීන්දුව ලබා දීමේ හැකියාව තිබුණේ නැහැ. ඒ නිසා තමයි සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාවේදී ජේසුගේ නඩුව අහලා උන්වහන්සේට මරණය තීන්දුව දෙන්නට බැරි නිසා ජේසුව පිලාත් ළඟට අරගෙන ගිහිල්ලා පිලාත් තරහා ඒ මරණ තීන්දුව සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාව ලබාගත්තේ ඒ හේතුව නිසායි. දැන් මේ සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාවටම තමයි පාවුලුතුමාවත් අරගෙන එන්නේ. ඇයි? ප්‍රචලිත වුණා පාවුලු යුදා ධර්මයට විරුද්ධව තැන් තැන්වල ගිහිල්ලා දේශනා කරනවා. ජුදෙව් වරුන්ව ආගමට හරව ගන්න වෙනත් ආගමකට හරව ගන්නවා. දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව මෝසෙස්ගේ ව්‍යවස්ථාවට විරුද්ධව යම් යම් දේවල් කතා කරනවායි කියන දේ ප්‍රබලවම ප්‍රචාරිත වෙච්ච නිසා තමයි පාවුලුතුමාව මේ සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාවට රැගෙන ඉන්නේ. දැන් කවුද මේ සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාවේ හිටියේ? එක උත්තම පූජකයා සහ පූජක පැලැන්තියේ තෝරාගත් විශේෂ පිරිසක්. දෙක පරිසිවරුන්ගේ විශේෂ තෝරාගත් පිරිසක්. ඒ වගේම සද්දිස්සිවරුන්ගේ විශේෂ තෝරාගත් පිරිසක්. දැන් මේ අයගෙන් සමන්විත වෙලා තිබුණු සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාවේ ඉදිරියේ පාලුතුමා පෙනී සිටිනවා. ගිය සතිය ඔබට මම කියා දුන්නා අනනියස් තමයි එතකොට හිටිය උත්තම පූජකයා. අනනියස් පාවුලුතුමාට කනට ගහන්නට කටට ගහන්නට අණ කරනවා. පාවුලුතුමා ප්‍රකාශ කරපුවාම මම මගේ හෘද සාක්ෂියට අනුව ජීවත් වුණයි කියලා නොබියවම කතා කරපුවාම කුමාරි මෙහෙම කතන්දරේ යනකොට පාවුලුතුමාට විශේෂ දෙයක් දකිනවා. ඒ දකින දේ හරහා විශේෂ දෙයක් මතක් වෙනවා. මොකද්ද? මම පළමු ඔබට ඒ වචනය කියන්නම්. ක්‍රියාපොතේ 23 පරිච්ඡේදයේ 6 වගන්තිය. සෙනගගෙන් එක කොටසක් සද්දිස්සිවරුන්ද අනෙක් කොටස පරිසිවරුන්ද බව පාවුලු දැක මන්ත්‍රණ සභාවෙහි මොරගසා සහෝදරයනි, මම පරිසියෙක්මි, පරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මළවුන් උත්ථාන වීමේ බලාපොරොත්තුව ගැන මම විනිශ්චාසනෙහි ඉදිරියේ සිටිමි කීය. පාවුලු දකිනවා මේ සෙනඩ්‍රින් මන්ත්‍රණ සභාවේ විශේෂ කණ්ඩායම් දෙකක් ඉන්නවා. කවුද මේ විශේෂිත කණ්ඩායම් දෙක? එකක් සද්දිස්සිවරුන්ගේ කණ්ඩායම සහ අනිත් කණ්ඩායම පරිසිවරුන්ගේ කණ්ඩායම. පාවුලුතුමා ස්ථානෝචිත ප්‍රඥාව මෙන්න යොදා ගන්නවා. ඔළුව පාවිච්චි කරනවා.
මොකටද මේ හිටිය කණ්ඩායම් දෙක අතර ප්‍රශ්නයක් ඇති කරන්නට. කොහොමද ප්‍රශ්න ඇති කළේ? පවුලතුමා කියනවා මම පරිසිවරයෙක්, මම හොඳ පරිසිවරයෙකුගේ පුතෙක්. ඇයි එහෙම පාවුලතුමා තමුන්ව හොඳ පරිසිවරයෙක් හැටියට, හොඳ පරිසිවරුන්ගේ පුතෙකු හැටියට හඳුනගත්තේ? හේතුව පාවුලතුමා දැනගෙන හිටියා මේ පරිසිවරුන් සහ සද්දිස්සිවරුන් අතර ලොකු බේදයක් තියෙන බව. ඔවුන් අදහපු යම් යම් ඇදහිලි දේවල් නිසා, යම් යම් න්‍යායන් නිසා, දේවධාර්මික සංකල්පයන් නිසා මේ පරිසිවරුන් සහ සදිසිවරුන් දෙකට බෙදිලා හිටිය බව පාවුලු දැනගෙන හිටියා. ඇදහුවේ එකම ආගම, ජුදා ආගම. වන්දනා කළේ එකම දෙවියන් වහන්සේට, යහවේ දෙවියන් වහන්සේට. හැබැයි එහෙම කළත්, එකම ආගම ඇදහුවත් එකම දෙවියන් වහන්සේට වන්දනා කළත් ඔවුන් අතරත් තිබුණා යම් ආකාරයක බෙදීමක්. ඔවුන්ගේ යම් යම් පිළිගත්තා වූ දේව ධාර්මික සංකල්පයන් නිසා. මොනවද මේ පරිසිවරුන් පිළිගත්ත, සද්දිසිවරුන් පිළි නොගත්ත දේව ධාර්මික සංකල්පය? ක්‍රියාපොතේ 23 වෙනි පරිච්ඡේදයේ 7 වෙනිම ගන්තිය ඔහු මෙසේ කී කෙනෙහිම පරිසිවරුන් හා සද්දිසිවරුන් අතර ભેදයක් පැන නැගුණි. රස්ව සිටි අය දෙපිලකට බෙදුනාහ. මාන්ද සද්දිසිවරු පුනර්ජීවනයක්වත් දේවදූතයන්වත් ආත්මයක්වත් නැතයි කී. නමුත් පරිසිවරු ඒ තුනම ඇතයි කීහ. ඔබට පේනවද? මේක තමයි පරිසිවරුන් පිළිගත්ත, සද්දිසිවරුන් නොපිළිගත්ත දේව ධාර්මික සංකල්පය. මොකද්ද? පරිසිවරු විශ්වාස කළා මරණයෙන් පසුව ශරීරය පිටින් නැවත තාන නැගිටීම. එක, පරිසිවරුන් පිළිගත්තා දේව දූතයන් පිළිබඳව සංකල්පය. පරිසිවරුන් පිළිගත්මා ආත්මයක් තියෙනවයි කියන සංකල්පය. හැබැයි සදිසිවරුන් ඔය කිසි දෙයක් පිළිගත්තේ නැහැ. මරණයෙන් පසු නැගිටීමවත්, දේව දූතයන් හෝ යක්ෂයන් ඉන්නවයි කියලවත්, ආත්මයක් තියෙනවයි කියලවත් ඔවුන් පිළිගත්තේ නැහැ. මේ නිසා මේ දෙගොල්ලෝ අතර ලොකු බෙදීමක් තිබුණා. එකම ආගම ඇදහැව්වේ, එකම දෙවියන් වහන්සේට වන්දනා කළේ. නමුත් දෙගොල්ලෝ දෙපැත්තට බෙදලා හිටියා මේ තමුන් පිළිගත්තා වූ සංකල්පයන් නිසා. දැන් පේනවා නේද? ඈත දුර අතීතයේ සිටම මේ වගේ බෙදීම් තිබිලා තියෙනවා. ජුදා ධර්මයේ තුල මේ වගේ බෙදීම් තිබිලා තියෙනවා. දැන් අදත් අපි දකිනවා. අදත් අපිට වෙලා තියෙන්නේ එකම දෙවියන් වහන්සේ අදහනවා, එකම සුද්ධෝ ත්‍රිත්වය පිළිගන්නවා, එකම සුද්ධෝ වචනය කියවනවා. හැබැයි අපි පිල් දෙකකට නෙමෙයි, කණ්ඩායම් ගණනාවකට අද බෙදිලා ගොහින් තිබෙනවා. තමුන් අදහන පිළිගන්නා වූ යම් යම් සත්‍යතාවයන් හෝ පිළිගන්නා වූ මතවාදයන් හරහා මේ බෙදීම අද සිදුවෙලා තිබෙනවා. මේ බෙදීම ජේසුගේ කාලේ ජුදා ධර්මයේ තුලක් තිබුණු බව ඉතාමත් පැහැදිලි. දැන් මෙහෙම පාවුලතුමා කියපුවම මම පරිසිවරයෙක් කියලා මොන වගේ තත්වයක් ඇති වෙන්නට ඇතිද? හරි ලස්සන දෙයක් වෙනවා. මොකක්ද? මේ සෙනඩ්‍රීන් මන්ත්‍රණ සභාවේ හිටිය සියලු පරිසිවරු දැන් පාවුලතුමාගේ පැත්ත ගන්නවා. පාවුලතුමාගේ පැත්ත ගන්නවා. ආ, මේ අපේ එකෙක් නේ. මේ අපි අදහන දේ පිළිගන්න එකෙක් නේ. මේ අපේ මතවාදයත් එක්ක එකගේ පුද්ගලයෙක් නේ. දැන් මේ නිසා මේ පරිසිවරුයි සදිසිවරුයි සෙනඩ්‍රීන් මන්ත්‍රණ සභාව ඇතුළෙම ඇනකොටා ගන්නවා, ප්‍රශ්නයක් ඇති කර ගන්නවා. මයිකයි කිව්වේ පාවුලතුමා තමුන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව හරියට යොදාගත්තා. දහන්න ඕන තැන්ඩ ගැහුවා. පාවිච්චි කරන්නට ඕන වචනේ පාවිච්චි කරා. ඉදිරියට දාන්නට ඕන මතවාදය ඉදිරිපත් කළා. මං කැමති ඒ සිද්ධ වෙච්ච සිද්ධිය ඔබව පිළිබඳව ඔබව දැනුවත් කරන්නට.
ක්‍රියාපොතේ 22 පරිච්ඡේදයේ 9 වගන්තිය. එවිට කලබලය වඩාත් උග්‍ර විය. පරිසිවරුන්ගේ පක්ෂයේ විනය දරයන්ගෙන් සමහරෙක් නැගිට තරයේ විරෝධය පාමින් මේ මිනිසා අත කිසි නපුරක් අපට නොපෙනේ. සමහර විට ආත්මයක් හෝ දේවදූතයෙක් හෝ ඔහුට කතා කරන්නට ඇතැයි කීය. දැන් විනය දරයෝ කියන කණ්ඩායමත් මෙන්න දැන් මතුවෙනවා. කවුද විනය දරයෝ කියන්නේ? විනය දරයෝ කියලා කියන්නේ ජුදා නීතිය පිළිබඳ හස්සල දැනුමක් තිබුණු අය. ඒ ටු ඉසෙට් ජුදා නීතිය දැනගෙන හිටිය අය. දැන් පරිසිවරු අතරත් හිටිය විනය දරයෝ, සද්දිසිවරු අතරත් හිටිය විනය දරයෝ. දැන් මේ පරිසිවරු අතර හිටිය විනය දරයන් තමයි ලෝයස්ලා නැගිටලා කියනවා, මේ මිනිහා මට පේන්නේ පිස්සෙක්. මේ මනුස්සයා අත කිසි වරදක් නැහැ. මෙයා මෝසෙස් කිය ව්‍යවස්ථාවට විරුද්ධව ගිහිලා නැහැ. මෙයා දෙවියන් වහන්සේට විරුද්ධව, අපේ දහමට විරුද්ධව මුකුත් කතා කරලා නැහැ. මේ බලන්න දැන් අර තිබිච්ච මතවාදයේ සංකල්පය දැක්ම එහෙම් පිටිම වෙනස් වෙච්ච හැටි. පාවුලව මරන්නයි ඔක්කොන්ටම ඕන වෙලා තිබුණේ. ජුදා ධර්මයට විරුද්ධව යනවා කියලා දැනගෙන පාවුලව විනාශ කරන්න හැමෝටම ඕන වුණේ. හැබැයි පාවුලව ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරලා කියනකොට මම පරිසිවරයෙක් කියලා මේ සෙනෙට් මන්ත්‍රණ සභාවේ හිටිය පරිසිවරුන් අතර හිටිය විනය දරයෝ ඔහු වෙනුවෙන් කතා කරනවා, ඩිෆෙන්ඩ් කරනවා. මේ මිනිස්සයාට මම හිතන්නේ පිස්සු. එහෙම නැත්නම් ආත්මයක් වැහිලා ඇති. එහෙම නැත්නම් මේ මිනිසට දේවදූතයෙක් කතා කරලා ඇති. දැන් ඕක කියපුවම ආයමත් කලබලය ඇති වෙනවා. ඇයි? සදිසිවරු පිළිගත්තේ නැහනේ ඔය ආත්ම ගැන. සදිසිවරු පිළිගත්තේ නැහනේ ඔය දේවදූතීන් ගැන. ඉතින් මේ පරිසිවරුන්ගේ පැත්තේ අය විනය දරයෝ කියනකොට මේ මිනිස්සට ආත්මයක් කතා කරලා තියෙනවා, සදිස්ස දේවදූතෙක් කතා කරලා තියෙනවායි කියලා තව තවත් අර තිබුණු සද්දිස්සවරුන්ගේ තිබිච්ච විරෝධතාවය මතුවලා මේ දෙගොල්ලෝ අතර ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා, ලොකු ඝට්ටනයක් ඇති වෙනවා. මන්ත්‍රණ සභාව ඇතුළෙම ලොකු කලබලයක් ඇති වෙනවා. සේනාධිපතියා, ශාතාධිපතියා රැගෙන ආවේ පාවුලව සෙනෙට්‍රින් මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරලා ධාර්මිකව මොනවා හරි ප්‍රශ්නයක් තිබෙනවද නැද්ද කියලා හොයා බලන්නටයි. නමුත් සේනාධිපතියට තේරෙනවා දැන් මේක එහෙම එසේ ලේසියෙන් පහසුවෙන් මේ ප්‍රශ්නෙන් පාවුලට බේරෙන්නට බැහැයි කියලා. ක්‍රියාපොතේ 22 පරිච්ඡේදය 10 වගන්තිය. එවිට ભેදය වඩාත් වේගවත් විය. ඔවුන් පාවුලු කැබලි කොට ඉරා දමනු ඇතැයි සේනාධිපතියා බියවි. හේ වායන්ට කතා කොට ඔවුන් වෙතින් ඔහු පැහැරගෙන බලකොටුවට ගෙන යාමට අනකලේය. සේනාධිපතියට තේරෙනවා දැන් මෙතන මේ මිනිස්සයා හිටියොතින් කාර්ය මෙතනම මේ මිනිස්සයාව පාවුලව මරලා දානවා, කෑලි කෑලි වලට ඉරලා විනාශ කරලා දානවා. ඇයි ඒ තරම් ලොකු ඝට්ටනයක්, ලොකු ලොකු කලබලයක් ඇති වුණා? එක පැත්තක් එක කණ්ඩායමක් පාවුලුගේ පැත්තේ, අනිත් කණ්ඩායම පාවුලට විරුද්ධව ප්‍රබලව. ඒ නිසා මේ ඇතිවෙච්ච කලබලය නිසා සම්පූර්ණයෙන්ම පාවුලතුමාව විනාශ කරයි කියන බය සේනාධිපතියට ඇති වෙලා ආයමත් සේනාධිපතියා මොකද කරන්නේ? පාවුලව එතරින් බේරගෙන බලකොටුවට ගිහිල්ලා සිරකුටියකට දමන්නට අණ කරනවා. මෙතනදි තමයි හරිම ලස්සන සිද්ධිය සිදුවෙන්නේ. ක්‍රියාපොතේ 22 පරිච්ඡේදයේ 11 වගන්තිය. එදා රාත්‍රියේ සමිදානන් වහන්සේ පාවුලු ළඟ සිට ධෛර්යවත් වන්න ඔබ ජෙරුසලමේදී මාගෙන සාක්ෂි දුන්සෙම රෝමේදීත් සාක්ෂි දිය යුතුයයි වදාළසේක. මෙන්න සුද්ධ පාවුලතුමාට නැවතත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කතා කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දමස්කස් වලට පාවුලු යනකොට මිනිස්සු මරන්නට කතා කළා ඔහුට. දමස්කස් වලින් ඊට පස්සේ ක්‍රිස්තියානි භාවය ලැබලා බෞතිස්මය ලැබලා ජෙරුසලමට ආපුවාම ජෙරුසලම් දේවමාලිගාවේදී කතා කළා ඔහුට.
ඔහුගින් විය යුතු දූත සේවාව පිළිබඳ ඔහු කොහාටද යා යුත්තේ කියන කාරණාව පිළිබඳව කතා කළා. දැන් මෙන්න නැවතත් පාවුලුතුමා වැටිලා ඉන්නකොට සෙනඩ්‍රීන් මන්ත්‍රණ සභාවේ විරෝධය නිසා මට පිටාවෙන මිනිස්සු ඔහුව මරන්නට කැසකවන මොහොතක මුළු ජෙරුසලමම ඔහුට විරුද්ධව නැගී සිටින මොහොතක එක්තරා ආකාරයක පාවුලුතුමා මානසික වේ නිසා වැටලා තියෙන්නට ඇති. මේ ඔහුගේ ජනතාව ජෙරුසලම හිටිය ඔහුගේ ජනතාව ඔහු එක්ක වැඩ කරපු මිනිස්සු ඔහුත් එක්ක දෙවියන් වහන්සේ ගැන කතා කරපු මිනිස්සු ඔහුත් සමග දේව මාලිගාවේ නිර්තර දෙවේලේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරපු මිනිස්සු ඒ මිනිස්සුම දැන් පාවුලුව මරන්නට ඉන්නකොට බින්දුවටම පාවුලුතුමා වැටලා ඉන්නකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවතත් පාවුලට කතා කරනවා ප්‍රකාශ වෙනවා ප්‍රමාන්ත අම්මිතාත්තේ පුතේ දුවේ අපාදහන දෙවියන් වහන්සේ අපව අත් නොහාරින දෙවියන් වහන්සේ අපි බින්දුවටම වැටිලා ඉන්නකොට ජීවිතේ අසරණම වෙලා ඉන්නකොට කරගන්න කියාගන්න කිසි දෙයක් නැතිව ලත වෙනකොට අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ හඬ අපට ප්‍රකාශ වෙනවා එය ස්ථිරයි දෙවියන් වහන්සේ කතා කරනවා ස්ථිරයි මොකද්ද මේ ජේසු කියන්නේ පවුලු ඔබ බය වෙන්න එපා මං ඔබත් එක්ක ඉන්නවා මං ඔබව ශක්තිමත් කරනවා උඹ ජෙරුසලමේදී සාක්ෂි දුන්නා වගේම දැන් මට ඕන උඹ රෝමයේදී සාක්ෂි දෙනවා දැකීමට දෙවියන් වහන්සේට සැලැස්මක් තියෙනවා ඔයාගේ මගේ ජීවිතය සම්බන්ධයෙන් සැලැස්මක් තියෙනවා උන් වහන්සේ තමයි අපිව අරගෙන යන්නේ උන් වහන්සේ තමයි උන් වහන්සේට ඕන දේ අප තුලින් කරන්නේ ඒ නිසා උන් වහන්සේ කියනවා බය වෙන්නට එපායි කියලා දේ ඔබ බින්දුවටම වැටිලා ඉන්නකොට උන්වහන්සේ කියනවා බය වෙන්නට එපා කරගන්න කියාගන්න බැරිව ලත වෙනකොට උන්වහන්සේ කියනවා බය වෙන්නට එපා එක මාර්ගයක් වැහෙනකොට උන්වහන්සේ තවත් මාර්ගයක් විවෘත කරනවා පාවුලට කියන්නේ ඒකයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන මට ඔබ ඕන මොකටද ජෙරුසලමට වගේම රෝමයටත් මාගෙන කතා කරන්නට ඕන ජෙරුසලමේදී වගේම මාගෙන රෝමේදී ඔබ සාක්ෂි දරන්නට ඕන ප්‍රමාන්ත අම්මිතාත්තේ පුතේ දුවේ මෙන්න මේ දෙවියන් වහන්සේගේ මෙහෙය වීමට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෙහෙය වීමට පාවුලතුමා නිරතුරුවම අයිති වෙච්ච නිසායි ඒකට ඉඩ දුන්න නිසායි ක්‍රිස්තියානි සභාව මහ පුදුමාකාර විදිහට ක්‍රිස්තියානි සංඝය මහ පුදුමාකාර විදිහට ව්‍යාප්ත වුණේ ඒ නිසා මතක තියාගන්න අපේ වැටීම් තුල දෙවියන් වහන්සේට කරන්නට කාර්යයක් තියෙනවා. අපේ අසරණ කම් තුල දෙවියන් වහන්සේට සැලැස්මක් තියෙනවා. අපේ ජීවිත කලකිරීම් තුල පවා දෙවියන් වහන්සේට සැලැස්මක් තියෙනවා. නොහිතන දේ දෙවියන් වහන්සේ කරනවා. ඒ වැටීම් අතරින් අපි ඔසවාගෙන ඒ අසරණ වීම අතරින් අපි ඔසවාගෙන නොහිතන දේ අපිවත් නොහිතන දේ දෙවියන් වහන්සේ කරනවා. පාවුලතුමා හීනයකින්වත් හිතුවේ නැහැ රෝමයට යන්නට. පාවුලතුමාගේ හීනේ වුණේ හැමතිස්සෙම ආසියාවේ වචනේ දසන්නට, තැන් තැන්වල ගිහිල්ලා දසන්නට. නමුත් ඒ හීනේ මෙන්න අලුත් හීනයක් දෙවියන් වහන්සේ පාවුලට දෙනවා. දැන් මං ඔබව අරගෙන යනවා රෝමයට. රෝමේදී මේ කරපු සියලු දේ ඔබ කරන්නට ඕන. ඒ නිසා දෙවියන් වහන්සේට ඔබේ මගේ ජීවිතය සම්බන්ධයෙන් හීන තියෙනවා, සැලසුම් තියෙනවා. ඒ හීන සමහරලාට උන්වහන්සේ එලිදරව් කරන්නේ අපේ වැටීම් තුලයි. ඒ උන්වහන්සේගේ සැලැස්ම අපිට ප්‍රකාශ කරන උන්වහන්සේ අපේ බින්දුවටම වැටිලා ඉන්න කොටයි. මෝසෙස් තුනේ ඒකයි. මෝසෙස් රජමාලිගාවේ ඉන්නකොට දෙවියන් වහන්සේගේ සිහිනය මෝසෙස්ට කිව්වේ නැහැ. දෙවියන් වහන්සේගේ සැලැස්ම මෝසෙස්ට කිව්වේ නැහැ. අර බින්දුවටම වැටිලා බැටලුවන් බලාගෙන කාන්තාරයේ මැද්දේ ඉන්නකොට තමයි දෙවියන් වහන්සේ මෝසෙස්ට කියන්නේ උන් වහන්සේගේ සැලැස්ම මොකද්ද කියලා. ජෝසෆ් සහෝදරයන් අතර ඉන්නකොට මෝසෙස් ජෝසෆ්ට දෙවියන් වහන්සේගේ හීනය ගැන කිව්වේ නැහැ. නමුත් හිරගත වෙලා ඉන්නකොට තමයි ජෝසෆ්ට දෙවියන් වහන්සේ උන් වහන්සේගේ සැලැස්ම ගැන කියන්නේ. ඒ නිසා එදා වගේම අදත් උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ හීනය ඔයාගේ මගේ ජීවිතය සම්බන්ධයෙන් ඒ සැලැස්ම ඒ හීනය උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අවදි වෙන්න, හඬට අවදි වෙන්න. ඔයාගේ වැටීම දෙවියන් වහන්සේ පුදුම දේ කරන
මොහොතක්. ඔයාගේ අසරණකම දෙවියන් වහන්සේගේ පුදුමාකාර ප්‍රාතිහාර්ය සිදු කරන මොහොතක් බව අත්දකින්න යොමු වන්න. සවිසුද්ධෝ පියාණන් වහන්ස, ඔබහන්සේගේ සුද්ධෝ මඟ පෙන්වීම, ඔබහන්සේගේ සුද්ධෝ සැලැස්ම පුදුමාකාරයි. අපගේ ජීවිත වැටීම් තුළ, අපගේ ජීවිත අස්සරණකම් තුළ ඔබහන්සේට කරන්නට යමක් ඇති බව, විශේෂ සැලැස්මක් ඇති බව, විශේෂ සිහිනයක් ඇති බව අපට තීරුම් ගන්නට, අවබෝධ කර ගන්නට අපට උදව් කළ මැනව. නිරතුරම ඒ මඟ පෙන්වීමට අවදි වන්නටද, එයට ඉඩ දෙන්නටද අපව මෙහෙය වුව මැනව. ආමෙන්.